ඔබට අවශ්‍ය සියලුම පිරිමිණිමි ඇතුම් පාවහන් කැප්ස් උසස් ප්‍රමිතියෙන් යුතුව පහසු මිලට ලබා ගැනීමට බදුල්ලේ එකම තැන සංක ෆැෂන් හෙලෝ මේ අපේ තාත්තා ඔයාලට කැමැත්ත දුන්නා හෙට ඇවිත් තාත්තා එක්ක කතා කරන්න හොඳේ ෂා මරුනේ මේ අපේ පවුල හැමෝම වගේ කේන්ති යනවා විශේෂයෙන් තාත්තා ඔය ඉතින් මට හෙට එන්න කියලා තාත්තා ගියාම හරිද දැන් කවද දෙන්නේ මොනවද අනේ ඔය කියන්නේ ඇයි දැන් පවුල හැමෝම කේන්ති යනවා කියලා කිව්වේ මෝඩ මිනිහෝ කේන්ති කිව්වේ තරහා තරහානේ තරහා ආ අංකල් කොහමද ඉතින් හොඳින් ඉන්නවා පුතේ අංකල් නම් ඉතින් අපේ තාත්තා වගේ අපේ තාත්තා නම් නැති වුණා ඒත් අංකල් තමයි තාම ඒ නෑ නෑ මං කියන්න ආවේ අපේ තාත්තා නැති හින්දා අංකල් දැක්කම අපේ තාත්තා වගේ හැංගීමක් ආවා ඒකයි ඒ ආ ඒක මිස එතකොට මේ කවුද මේ මගේ මල්ලි මේ අංකල්ව බලාගන්න ඊළඟ පාර එනකොට ඉඳීද නැද්ද කියලා කවුද දන්නේ ඒ මොනවද මේ කියන්නේ නෑ 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 අංකල් මේ අංකල් කොහෙ හදිස්සි ගියොත් දකින්න වෙන්නේ නෑනේ ඒකයි මම මේ කිව්වේ ආ ඒක මිස පුතාගේ නම මොකද්ද ෂා පොඩකින්න පොඩකින්න අංකල් පුළුවන් නම් කියන්න බලන්න මගේ නම මං කොහොමද පොඩ්ඩක් හිතලා කියන්නකෝ මොකක් කරි ඉංගියක් දෙන්න බලන්න ඉස්සලම අකුර ෂා ඉවර වෙන්නේ තයන්නේ මැද අකුර අල්න යන්න ඔක්කොම අකුරු කීයද 3යි 3යි ශාන්තද අංකල්ගේ බුද්ධිය නම් බුද්ධිය තමයි ආයා අයියෝ පුතා දැන් මොකද කරන්නේ වාඩි වෙලා ඉන්නේ අංකල් නෑ නෑ ඔව් අංකල් වාඩි වෙලා ඉන්නේ මං ඇහුවේ මොකද්ද කරන වැඩේ වෙන මොනවද ඉතින් මගේ නයනතාරාගේ කසාද ගැන කතා කරගන්න තමයි ආවේ මේක මේ පිස්සෙද්ද කොහෙද මං ඇහුවේ මොකද්ද කරන රස්සා සල්ලි හොයන රස්සාව තමයි නැතුව ඉතින් පින්නට රස්සාවල් කරනවා ඇයි 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 මේ දරුවා සල්ලි හොයන්නේ මොනා කරලාද රස්සාවක් කරලා දෙවියනේ දෙවියනේ මගේ දෙවි ස්වාමිනේ මේකට මේ මොකද මේ උනේ කොහොමද මේ දවස්වල පුතාගේ වැඩ පිළිවෙලෙන් උදේට එළාම එක වදිනවා ඇහැරෙනවා මූණකට හොදනවා නානවා ඊට පස්සේ බට්ටික්කුත් කාලා බත් එක්කුත් හොදාගෙන බැටර යනවා ඊට පස්සේ වැඩ ඉවරලා හවසට ආයෙ ගෙදර එනවා පැයක් විතර මල් කඩනවා ආයෙත් රැඩ කනවා ආයෙත් ඉඳගෙන ආයෙත් උදේට ඇහැරෙනවා ඕ ඕ ඕ ඇති ඇති හැමදාම ওই ටිකනේ වෙනවා ඇත්තේ හැමදාම බත් කන්නේ අංකල් ඉඳලා හිටලා ওই ඉදියාප්ප රොටි හැමත් කනවා ඊයේ සේකර අංකල්ගේ ගඩේ තෝසේ කෑවා කලින් නම් අංකල් රුපියල් 15යි දැන් ওই වාහනේට ෆිනෑන්ස් එක දාන්න ඕන කියලා තව රුපියල් 25කුත් වැඩි කරලා මොනා කරන්නද ඉතින් අනේ අම්මපා කම්බයක් කර නැත්ත බලහල්ලාකෝ ඒ මොකටද අංකල් පෙල්ලේ වැල දාගන්න අංකල්ට පරක්කු වෙන්නේ නැත්තම් මට විනාඩි 10ක් දෙනවද ඒ මොකට කම්බයක් ගේන්න මට විනාඩියක් දෙනවද මොනවද ඔය හොයන්නේ විනාඩිය දුව මෙන්න මේක මේ හරියන මගුලක් නෙමෙයි මං වෙනම නමාලෙක් හොයා ගන්නම් චී මං හිතුවේ නෑ අංකල් ඔයා ඔය වගේ චරිතයක් කියලා ඒ මොකද අනික මේ වයසේදී තව කොල්ලෙක් අර නයනතාරා එහෙම දන්නවනම් අංකල් තව කසාදයක් කරන්න යනවා කියලා ඒ ළමයා බෙල්ල වැල දාගන්න පුදුම අසහනකාරයෙක් අනික මං අහන්නේ ඔය නාගේ කමට මොන මේ අනේ අම්මපා මට නම් දැන් ඉවසන්නම බෑ අයියෝ මොකද්ද මේ කරගත්ත මෝඩ කම අනේ තාත්තේ මොකද්ද මේ කරගෙන නයන තාරා මේ තාත්තේ නැගිටින්නකෝ නයන තාරා අයියෝ මොකද්ද මම බොරුද කිව්වේ ඒ දවස්වලම අංකල් වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ කියලා ඔය මෝඩයා හින්දා තමයි ඔක්කොම උනේ මේ මෝඩයා යන බ්‍රෝ මොකද වෙන්නේ බිස්නස් උත් නැහැ නේ බිස්නස් නෑ බම් මේ දවස්වල ෆුල් ලොස්ට් එක කියන්නේ ඔබ දන්නවද අපේ වැඩ කරන එකා තරම් නෝඩ යකෙක් මේ කොහෙවත් නෑ බං උඹ මේ මොනවා කියනවද උඹේ කාට දෙවෙනි නෑ අපේ උඹ මහ ගොන් නාම් බෙක් බං මන්න හිතන්නේ නෑ බං හරි බලමුද ට්‍රයල් එක හ
ආ බලමු. ඒ ජෝන් කොළුවා මෙහෙට වරෙන්. කොල්ලෝ උඹ ඉක්මනට අපේ ගෙදරට ගිහින් බලපන් මං ඉන්නවද කියලා. හරි බසා. මම මෙතන ඉද්දි ඌ ගිහින් බලනවලු අපේ ගෙදර මං ඉන්නවද කියලා. දැන්වත් පිළිගන්නවද ඌ තමයි ලොකම මෝඩයා කියලා. ඔන්න බලා ගනි අපේ කාරිය. යානක ඔය කියන්නේ මුදලාලි. මේ රුපියල් 100 අරන් ගිහිල්ලා අලුත් ස්කූටරයක්. හරි මුදලාලි. දැක්කනේ රුපියල් 100ක් දුන්න ස්කූටරයක් අරන් වරෙන් කියලා. ගන්න පුළුවන් ද ඔය ගානට? දැන් පිළිගන්නවද අපේ කාට හොඳම මෝඩයාගේ සම්මාන දෙන්න ඕනේ කියලා. කොහෙද යන්නේ? කොහෙද බංගල දෙන්න යන්නේ? අනේ ඒක කියන්නේ. අපේ මුදලාලි මොලයක් කියලා නාමයක් නැහනේ. ඇයි එහෙම කියන්නේ? මුදලාලිය එතන ඉඳගෙන මට කියනවා මුදලාලි ගෙදර ඉන්නවද කියලා බලන්න කියලා. ඉතින් ඕකම මුදලාලිට ගෙදරට කෝල් එකක් දීලා මුදලාලි ඉන්නවද නැද්ද කියලා බලන්න තිබුණානේ. අහා මෝලේ. එතකොට උඹ අපේ පුසාට එහෙමවත් මොලයක් නැහැ බං. ඒ කොහමද? රුපියල් 100ක් දීලා අලුත් ස්කූටරයක් ගන්න කියලා මුදලාලි සල්ලි දුන්නා. අද පොයේ හින්දා කඩවල් වහලා කියලා ඌ දන්නේ නැද්ද බං? මහා මෝඩේ. ආ ඔය කොහෙද බං යන්නේ කඩිමුඩියේ? යාළුවෙක්ගේ තාත්තා ගෙන නැති වෙලා බං. ඉතින් පොලිසියට ගිහලා පැමිණිලා දා බං හොයලා දෙයිනේ. තාත්තා මැරිලා බං. දැන් කිව්වේ නැති වුණා කියලා? මල්ලි මේ. කවුද බං යාළුවා? මං කියන්නේ. මං කියන්නේම නෑ. ඒකට උත්තරේ මං දන්නේ. මම වගකීමෙන් කියන්නේ ඒකට උත්තරේ මං දන්නේ. ඕනි නෑ. අපි ආය අහන්නේ. අපිට ඕනිම නෑ. උත්තරෝනිත් නෑ වගකීමක් ගන්නෙත් නෑ මල්ලි මේ ඒක වැඩක් නෑනේ බං මං වැඩේ ගලපලා දෙන්න ඉස්සලම උඹේ යාළුවාගේ තාත්තා නැති වුණා කියලා පොලිසියට ගිහින් පැමිණිලා දාලා ඊට පස්සේ උඹේ අනිත් යාළුවාගේ තාත්තාගේ මරණයට පණ වැටේ සල්ලන්නේ බං අයියෝ නෑ බං ආයේ නැල්ලු දැන් නිකු එකෙක් නැති වෙලා අනිත් එක මැරිලා කියලා මල්ලි මේ තරහකින් ඉන්න වෙලාවට විහිළු කරන්න එපා. තරහ ආවොත් නෑවුල. ගියාට අවුලක් නෑනේ. මල්ලි මේ. අකට එක. තුමා විහිළු කරගත්තද? ඒ අස මේකට සික්කලුත් නෑ. මට පොඩි වෙලාවක් දෙන්න බැරිද? මරක් වෙනවා බං. කොහොමද බං විනාඩින් එන්න. කොහෙද බල්ලෝකි? ආ. මේ මොනවාද සිග්නල්? සිග්නල් නැහැ කිව්වේ. සිග්නල්? අලබා! Weddings, baby shoots, portrait shoots, events and any other occasions in Island Wide by ShanPKcapture.